සුවිශේෂී පරිමාණයකින් මෙයා පරිමාණය කරන් පස්සේ ලැබෙන
පරිමාණිතාදී යනවල පරිමාණය කරන අදාගෙන වල මධ්‍යමක බිඳුව. එක් ගත්ත අපේ අලු සූත්‍රය මත ගන්නනේ. y සමානයි ax දන b සූත්‍රයෙන් ගත්තේ මොකද y පා සමානයි ax පා දන b කියන දන්න නිසා. එහෙම නේද? පැහැදිලි? එතකොට මේ පරිමාණය කරාම ලැබෙන පරිමාණිතාදී යනවල මධ්‍යමක බිඳුවයි. නේද? එහෙම නේද? දැන් මේකට විතරකාය සූත්‍රය බැලුවොත් අපි මේකට විතරතා සූත්‍ර දෙක ලිව්වොත් මොකක්ද වෙන්නේ? එකක් වෙන මොකද්ද? සිග්මා y වර්ග සමාන මොකද්ද? මා සංඛ්‍යාත ආගමද? සිග්මා i සමාන කියලට n දක්වා fy yi වෙන y බා. මා y බා ලියනවා y බා බිඳුව කමන්නේ හොලිය. y බා අතරමක බිඳුව. වැදීම කවුද? සිග්මා i සමාන කියලට n දක්වා f y බා. සූත්‍ර දෙකෙන් ඒ සූත්‍ර දෙකට ලියව ගාම ටකස් ගා ප්‍රකාශන දෙපෙළ සමානයි. අයියේ y බාරක බිඳුව වෙච්ච නිසා. තේරුණාද? ඒක තමයි මැච් කරොත් මේකට. යම් මේක x පා බිඳුව නම් මෙයා නේ. මෙයා නේ දැක. තේරුණාද? ඒක නිසා තමයි. ටේබල් එකට ගන්නකොට මේ සූත්‍ර පාවිච්චි කරන්නේ නැත්තේ. මේ සූත්‍රයෙන් පාවිච්චි කරලා කරන වැඩේ කරන්න පුළුවන්. ඔරිජිනල් සෙට් එක වෙන විශේෂ පරිමාණයක් පරිමාණය කරලා ලැබෙන එක තේරුණාද? පැහැදිලිද? විශේෂයෙන් කියලා නැත්තම් ටේබල් එක ගහන්නේ ඔයි මම නෝට් එක දාන සිස්ටම් එකට හේතුව තේරුණාද කියලා. අහින්න ඕනේ. ටේබල් එක දැන් අංකවලින් fx 0 fx වලට తీරුවයි. මොකක්ද යකෝ මේ fx x x බා හේ 0 ගහන්න නැත්තේ මේ සූත්‍ර විතරතාව වල හැවිල කරන්න පුළුවන් පරිමාණිතා. තේරුණා. සුපැද. දැන් ග්‍රාහකිනකොට අරගෙන ඉවන්න නම් ඒක වන්න කියලා ගන්න. විභාගෙ ලිපුවත් ඔයාලට ගහන්න කොහොමද කියලා කියන පදේට වන්නට. තේරුණා නැත්නම් normal ලේසි කරමු දැන්. fx 0 fx වලට 0 මං කියලා දෙන්නේ. මොකද කියන්නත් fx y fx වලට ගන්න විශේෂයෙන් කිව්වත් මෙහෙම දිරු ගන්න එක සමානවද කියලා දිනවා. ඕකෙන් තේරි හදනවා. ඒතර මොකද? x තීරුව fx තීරුව x න x බා තීරුව ඒක වර්ග තීරු තේරෙනවා. ඒක ටේබල් එකනස්. අපි එක ගන්න ඕනද? ඒක. අර පොඩි උන්නේ. තේරුණාද? පැහැදිලිද? පරිමාණයෙන් කරන වැඩේ මේක මේක මගාරු හේතුව මේක වෙන වැඩේ පරිමාණයෙන් කරතු. එසයි. පාවිච්චි කරන්නේ නැහැ ටේබල් එක පාවිච්චි කරන්නේ. තේරුණාද? නිකන් කාරක මොකක්ද කියන්නේ? සත්‍යරම නේද? ඔබනේ අපෝ ගන්න හදනවා නෑනේ. පැහැදිලි? right. අන්නේ නිසා තමයි තීරු කරන්දරේ ගහන්නේ. ඔකලයි හදන්නේ ඔකලෝ. අයි එහෙම කරලා කියලා තුන්නේ නෑනේ. දැන් තේරෙන මොකද? මම කරන්න කියලා. ඒක කොහමද මකන්නේ කොහොමද? right. එතකොට ඊගිටි. දැන් බලන්න අනිත් කටේ වලදි කරන්න. සබ තේරුණානේ හරි එහෙනම් දැන් විචරතාවයේ මැදින් මේක මේකේ මේක හොයන පාචික සූත්‍ර කවුද මෙන්න මේ සූත්‍ර පාචික එහෙනම් මොකද fx තීරුවයි fx වර්ග තීරුව ගන්නවා ඊට පස්සේ හරි මේක තමයි x තීරුව මේක තමයි සංඛ්‍යා තීරුව මේකේ සම්බන්ධ අලුත් ටේබල් එකක් ගහ ගන්නවා මම කෙටින් ගහන ටේබල් එක මොකක්ද දෙන්නේ ටේබල් තීරුව කියක් නැහැ හතරක් කියන්නේ බං මේක උස සෙන්ටිමීටර් තීරුව අතරම ලෙවල් නස් කරනවා පොදුවේ මොකද මේ තීරුව x තීරුව මේක මොකද f තීරුව මේක fx තීරුව මේක මොකද fx වර්ග කර තීරුව හොල්ඩ් කොහොමද මේක මේක ගන්න fx තීරුවේ තියෙන අගයන් x කෙන් ගුණ කරන අතර තමයි fx වර්ග තීරුව හරි x තීරුවේ fx තීරුව අගෙන x වලින් අපුරන හරි හරි දෙක පුරව ගන්න. එතන මෙතන තියෙන 7 7 10 1 2 2 1 4 7 5 3 3 1 6 තුසර ගමන. හරි fx 0 70 2 2 28 15 3 6 හරි
වර්ග තීරුව. මොකද? 490 2 4 24 කී 80යි. අත අතර කසින් දෙන්නේ 3 එසතර. හරි මලවල කරන්න. හරි. හරි. 75 9 30 අයි පොල් හරි අනේ ෆෙක්ස් తీරුවක් ගන්න කොහොමද අනේ නේද දැන් ඔක්කොම ටූල් ටික හෙඩ් කරලා ඉවරයි ආ මම තොරතුරු දෙයි බෑ තුසර ප්‍රොබ්ලම් එනමෙත මැදින්නේ ආ මැදින්නේ මැදින්නේ කියලා අපෝ ලියන්න ඕනද කෙලෙම නේද අයි උර සඳහන් කරන්නේ මොකක්ද කියන්නේ එක්ස්පර්ට් කෙනෙක් කොහෙද නෝ අන්න තායි කොහොමද මෙතන කවුද අන්තිර අකිස්ටි කවුද සිග්මා F again sigma fx and sigma fx වර්ග එයා පුර ගන්නකො sigma තුන sigma ආ sigma තුන හරි බලන්න කීයද මට බලන්න 12 13 20 25 ඒක හරිද හරි අනිත් එක තමයි කැසීසි අය කැසීසි කැසීසි අනිත් අක්ෂීසි අය අක්ෂීසි අට තේරුණා දැන් තොරතුරු හරිනම් මම x bar ගන්න කොහොමද sigma fx බෙදීම sigma f ho අය මෙහෙම ලියන්නේ අතන සදාහත් කර සූත්‍රනේ ඒ සංකේතය වෙයි මෙතන ලියුවා ලියලා ආයතන ටේබල් එක මෙතන පිළිල තියා ලොටස් දෙන්න මෙතන ලියුවා සංකේතය මේ සූත්‍රය ලියන්න තේරුණාද ඉතින් දැන් තාසෙ හරි තොර මොකක්ද දෙන්නේ x bar සමානයි මම එකක් කරා අනිත් එක කරන ඕගොල්ලෝ 126 බෙදීම 25 කීයද උත්තරේ 6.4 5.4 සෙන්ටිමීටර් තේරුණාද සෙන්ටිමීටර් නැත්තම් ඔයගල අන්තිම උත්තර ලකුණු දෙන්න සෙන්ටිමීටර් දා නැත්තම් පරණ දුර දා ගන්න සෙන්ටිමීටර් නැත්තම් ලකුණු ඒක දිවිත පැහැද හරි චන්දිමන් නේ නැත්තම් විභාවය එක කපනවා බලන්න අද උත්තර වල 10 කම 10 10 ඔව් පසන්තර නේ වා පාලම ගන්න පාලම ගන්න පාලම ඇණයක් නැතුව පාලම වලින් දාන ප්‍රථම වාහනේ කළු වලට පොරොන් දර අන ප්‍රොජෙක්ට් එක වාට අනු කරන පාලම සයිස් පිළිබඳ දෙයක් එකට යනවා සිග්මෙක් සල්ලි නැහැ එනගෙස්ටි පාච් දා සූත්‍රේ නිසා දාන්න කොහොද සිග්මා F x වර්ග බෙදීම සිග්මා F ඍණ x බාර් වර්ග දැන් බලන්න දැන් මෙහෙම අපි සංකේත යොදලා තියෙන නිසා ගන්න සූත්‍ර නිදාස් දාන්න ප්‍රතිරා මෙතන අයි නැහැ අයි අතන කුටි දාන්න නිසා දේවල ඒ වෙනස් රයිට් තර මොකක්ද දැන් 728 බෙදී 25 ඍණ 5.4 වර්ගය සතර සුළු උත්තරේ මොකක්ද දෙන්නේ 3.42 cm වර්ග කියලා සඳහන් විය යුතුයි. අදන් ඊළඟ ගන්න පරිමාණයක් තාපිනියකට. දැන් මූලික දසකෙන්නේ